මැතිවරණ චන්දායිතය පිළිබඳ සංවාදයක් කොළඹදී පැවැත්වුණා. ඒ මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන්ත්‍රී රත්නායක සහ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන්. අපේ මැතිවරණ වේදන් වලින් වැඩිම මුදලක් අපි දරන්නේ තැපැල් දෙපාර්තමේන්තුවට, පොලිස් දෙපාර්තමේන්තුවට සහ රජයේ මුද්‍රණාලය. මේ දවස්වල ඒගොල්ලෝ ටෙන්ඩර් කෝල් කරලා තියෙනවා තැපැල් දෙපාර්තමේන්තුව සමහර ඒගොල්ලන්ගේ තැපැල්ට අවශ්‍ය භාණ්ඩ සඳහා. ඉතින් මං සාමාන්‍ය කොළ බැලුවෙන් පස්සේ තව අවුරුදු දෙකකට විතර හරියන්න බඩු ගන්නවා ඉලෙක්ෂන් වෝට් එකේ. දැන් මගුල අපේ, හැබැයි ඒකෙන් හනිමුන් යන්නේ වෙන කට්ටිය. පොලිස් දෙපාර්තමේන්තුව ගත්තත් රජයේ මුද්‍රණාලය ගත්තත් මේ වේදන් හරියටම ඇනලයිස් කරොත් එහෙම අපි දිගින් දිගට රජ වේගනාචර කියනවා මේ ගැන බලන්න කියලා. මොකද හේතුව අපි ඕක අඩු කරන්න ගිය ගාව වෙන්නේ මේකට වැඩේ අවුල් කරගන්න. මොකද මේ වගේ තැනකදී මේ තීරණාත්මක බිත්තියට හේතු කරලා තමන්ගේ දීමනසා සියලඩි කරගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් තැපෑල ගත්තොත් වෙනසක් නැහැ. අපි ලියුමක් දැම්මොත් ඒක බරට මුද්‍රණ ගාස්තු ගෙවන් පස්සේ තැපැල් දෙපාර්තමේන්තුව ඒක අවශ්‍ය තැනට ඩිලිව කරන්න ඕනේ. ඒකෙන් තැපැල් රස්සාව. හැබැයි මැතිවරණයේ කාලේ ලියුමක් දුන්නොත් වෙනම ගාණක් ඕනේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. අර තැපැල් සාමාන්‍ය ඩියුටිය නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් අපි දැන් ඒ ගැන කලින්ම කිව්වොත් වෙන්නේ වැඩේ අපේ වැඩේට පොඩි පොඩි කකුල් මාට්ටු වැටෙන හින්දා. මේ වැටෙනම කකුල් මාට්ටු ඇති. තවත් දාගන්න ඕනේ නැති නිසා අපි නිශ්ශබ්දව ඉන්න. හැබැයි මේක මේ පාරණ පැහැදිලි වේදම සම්බන්ධයෙන් බලන්න වෙනවා. අනිත් පැත්තෙන් අපේ ආය ප්‍රශ්නයක් තියෙනවා. අපේ දේශපාලන සාක්ෂරතාවයේ තියෙන පහත් මට්ටම නිසා අපිට මේ නියෝජිත ප්‍රාන්තවාදය කියන්නේ ඇත්තටම ක්‍රියාත්මක වෙනවද කියන්නේ. මේ නියෝජිත ප්‍රාන්තවාදය කියන එක ඇත්තටම අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. මේ අපි සැබෑ නියෝජිත තෝරලා යවන්නේ. අපි මේ වෙලාවේ ඡන්දදායක විදිහට කටයුතු කරන්නේ සැබෑ නියෝජිතය තෝරගන්නද? ගිහිල්ලා උව කරන්නේ ඒ කාර්යද? අයි ඊට පස්සේ අඩු ගන්න. කිව්වොත් දැන් මේ තියෙන ක්‍රමයන් ලිස්ට් එකේ දෙන්නේ උන්ට තමයි කතර ගහන්න වෙන්නේ කියලා. මේ ලිස්ට් එකේ දෙන්න මොකක් හරි දේශපාලන පක්ෂයක් උතුලින් ආවනම් ඒ පක්ෂ තුල අභ්‍යන්තර ප්‍රාන්තවාදයක් තියෙනවා. ඉතින් මේක අපිට එක පැත්තකින් ඉඳගෙන මන්නා හිතන්නේ ඔය කියන කාරණාවල්දී අපිට කමිෂන් සභාවෙදී අපිට තනියම මේක ආශා කරන්නම බෑ. මොකද මේකට අනිවාර්යෙන් සිවිල් සංවිධාන දේශපාලන පක්ෂත් මේ රටේ සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයක්. අද ලොකු මන්නම් දකින්න ගැටලුව දේශපාලන සාක්ෂරතාවය නැහැ. අපි හැමදාම දේශපාලනය කියලා කතා කරන්නේ මැතිවරණදී කතා කරන ගොසිප් ටික තමයි. මැතිවරණ දවස්වල වේදිකාවේ එහෙම අනෙක් ටික තමයි අපි දේශපාලන කියලා හිතන්නේ. හැම පුරවැසියටම ඡන්දයිතිය තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒකේ ප්‍රතිඵලය මොකද්ද කියන එක නෙගටිව් වෙන්න පුළුවන්, පොසිටිව් වෙන්න පුළුවන්. හැම පුරවැසියටම මේ රටේ පුරවැසියෙක් නම් ඡන්දදායකෙක් හැටියට ලියාපදිංචි වෙලා තියෙනවා නම් ඒ හැම කෙනෙක්ගේම ඡන්දේ ඒ හැම කෙනෙකුටම නිදහසේ තමන්ගේ ඡන්දේ පාවිච්චි කරන්න ඕන කරන පරිසරය නිර්මාණය කිරීම රාජ්‍ය වගකීම. එතකොට ඒක නිසා එයා විදේශගතව තින්නේ රට ඇතුලේ තින්නේ කියන එක ද්විතීක කාරණයක්. දැන් ඉන්දියාවේ එක ඡන්දදායකයා වෙනුවෙන් කොච්චර වේදන් කරනවා? තුලන අපිට මතකන්නේ පහුගිය කාලේ හිමාලයේ එක ඡන්දදායකයෙක් වෙනුවෙන්. එතකොට ලෝකේ රටවල් ප්‍රජාතන්ත්‍රවාදයට වටිනාකම් දෙන්නේ එහෙමයි. ප්‍රතිඵලයේ මොකක් වුණත් හැමෝටම මේක දෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි කාරණේ. දේශපාලනේ වටිනාකම් දීලා තියෙන ඡන්දේ තියෙන ප්‍රමාණයට අනුව තමයි. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.